තපවත් වී වදාළ කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් ගිහි පැවිදි බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා. දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. උන්වහන්සේ යතිවරයෙක් පමණක් නෙවෙයි, සෑම කාලයකම ඇතිවෙච්ච ජාතික ප්‍රශ්නවලදී උන්වහන්සේ නොබියව උන්වහන්සේගේ අදහස් ප්‍රකාශ කරමින් මේ රටේ රාජ්‍ය නායකත්වය නියම ආකාරයට හැසිරවීම සඳහා විශාල මඟ පෙන්වීමක් කරා. විශේෂයෙන් උන්වහන්සේට හැකියාව තිබුණා පැවතිච්ච සෑම රජයකටම නිවැරදි භාවත පෙන්වා දීමට. ඒ සඳහා ඇහුම්කන් දෙන්නන් සියලු රාජ්‍ය නායකයන් සූදානම් වෙලා හිටියා. උන්වහන්සේගෙන් ජාතියට සිදු වූ සේවය කිසි දවසක ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයට අමතක කරන්න බෑ කියලා මතක් කරන්න කැමතියි. මේ අතර නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද ඊයේ පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයට පැමිණියා. ජනාධිපතිවරයා ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අසජි ස්වාමීන් වහන්සේ සමග කෙටි සාකච්ඡාවකට එක් වූ අතර ආදාහන පූජෝත්සවයේ කටයුතුද සොයා බැලුවා. අද අවසාන දවස උන්වහන්සේගේ ආදාහන කටයුතු ඉෂ්ට සිද්ධ කරන දිනය. හවස තුනමාරට විහාරස්ථානයෙන් දේහය රැඟත් පෙරහැර හුණුපිටිය හරස්පාර එවැගේම WAD රාමනායක මාවත, ජේම්ස් පීස් මාවත ඔස්සේ ජිනරතන මාවතට අවතීර්ණ වෙලා ආදාහනය පැවැත්වෙන ස්ථානයට හතර හමාර වෙනකොට පැමිණීමට නියමිතව තිබෙනවා. හතර හමාරට ආදාහන කටයුතු ආරම්භ වෙනවා. උන්වහන්සේගේ අදහස බලාපොරොත්තුව නිරතුරුවම තිබුණේ ඉතාමත්ම සරල විදියට චාම් විදියට මේ කටයුතු කෙරෙනවා දකින්න අඩු කාල සීමාවක් තුළ. ඒ අනුව පැයක පමණ කාලයකින් අපි ඒ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනවා. මේ අතර ආදාහන පූජෝත්සවය වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. ආදාහන පූජෝත්සවය සඳහා විශාල ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අද පස්වරු දෙකේ සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා එම විශේෂ රථවාහන සැලැස්ම විහාරස්ථානයේ අවට ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ. ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.